සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 284 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකියට පාදක කරගන්නේ මාධ්‍ය මාධ්‍ය වගකීම සහ රේටින්. ඊළඟට රේටින් මාෆියාව. හොඳේ දැන් මුලින්ම බලමු මේ මාෆියාව කියන වචනය නිතරම අපේ රටේදී ඇහෙන වචනයක් නේ නේද? වැඩියෙන්ම ඇහෙන වැඩියෙන්ම ලියන වචනේ මොකක්ද කියලා ඇහුවොත් ඒක මාෆියාව කියලා තමයි කියන්න වෙන්නේ නේද? මේ මාෆියාව කියන වචනය මුලින්ම එළියට ඇවිල්ලා තියෙන්නේ සිසිලියෙන්. අදවන විට මේ මාෆියාව කියන වචනේ ඉතාලියෙත් ඇමරිකාවෙත් නිතර ඇහෙන වචන. හොඳේ දැන් සමහරුන් මෙය මේ ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ සංවිධානය කියන අර්ථයෙන් භාවිත කරනවා. මාෆියාව කියන්නේ ඇත්තටම මේ ඒකේ ඒක වචනය තමයි මාෆියාව. මාෆියා කියන්නේ ඒකේ බහු වචනය. දැන් මේ වචනය වඩාත් හොඳට අර්ථකථනය කරපු තැනක් අපට මුණ ගැහෙනවා. ඒ අර්ථකථනය තමයි සැඟවුණු නපුරු බලපෑමක් කරන පිරිසක්. සැඟවුණු නපුරු බලපෑමක් කරන පිරිසක් මාෆියා ලෙස හඳුන්වනවා. ඒ අර්ථකථනය හරි වැදගත්. ඊළඟට බලමු මේ මාෆියාව කියන වචනෙට සමාන අර්ථ තියෙන වචනක් තියෙනවද කියලා. තියෙනවා. පාතාලයේ ඉන්නෙක් වචනයක්. තවත් හරි පුදුම සමාන වචනයක් හම්බෙනවා. ඒ තමයි පවුල. ඒ කියන්නේ සමහර පවුල් පිටින්ම මේ මාෆියාව, ඒ කියන්නේ ඔය සැඟවුණු නපුරු බලපෑම් සමාජයට කරන එහෙම පවුල් පිටින් ඉන්නවා. දැන් අපේ රටේ නම් සමහර දේශපාලන පවුල් පවුල් නෙමෙයි නේද, පවුල් ගස්. ඒ අය අපේ සමාජයට කරන සැඟවුණු වගේම එලිපිට දක්නට ඇති මාෆියා කතා ඕන තරම් ලියන්න පුළුවන්. අපි ලියලා තියෙනවා නේද? දැන් මේ වචනය ගැන, ඒ කියන්නේ මාෆියා ගැන දල අවබෝධයක් ලැබුණානේ නේද? හොඳ වැඩ කරන අය නෙවෙයි හරිනේ. අපරාධ නැත්තම් පාතාලය කියලා සරලව තේරුම් ගමු. ඊළඟ මාතෘකාව මාධ්‍ය. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය කියලා සරලව බෙදා ගන්න පුළුවන්. මෙහිදිත් ඔය අද විද්‍යුත් මාධ්‍ය, ඒ කියන්නේ ටීවී එක තමයි ජනප්‍රිය. ඊට හේතුව ටීවී එක ශ්‍රව්‍ය දෘශ්‍ය, ඒ කියන්නේ ඇහෙනවයි පේනවයි දෙකම නිසා අර වැඩියෙන් බුද්ධියට මතකයට යනවා. ඒ නිසා ඒක ජනප්‍රියයි. ටීවී එක අද ජංගම දුරකථනයටත් ඇවිල්ලා නේද? ඒකම සමාජ මාධ්‍යත් දැන් මහ පෙරළි කරනවා. දැන් ওই රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික කියලාත් මාධ්‍ය බෙදා ගන්න පුළුවන්. හැබැයි අපේ රටේදී නම් මේ සියලු මාධ්‍ය ආයතන පවතින්නේ උවෙළඳ දැන්වීම මත. රාජ්‍ය මාධ්‍යයට ওই සමහර අවස්ථා තවල පොඩි ඉල්ලීමක්, ඒ කියන්නේ කීයක් හරි සල්ලි රජෙන් ඉල්ලන්ට අවස්ථාව තියෙනවා. නමුත් ඉතින් පෞද්ගලික මාධ්‍යට ඒ අවස්ථාවක් නැහැ. ඒ නිසා සල්ලි හොයන්ටම වෙනවා. ඒක ඇත්ත. ටීවී එක ඇතුලේ හොයන සල්ලි වලින් තමයි සේවක පඩිනඩිය ආදිය ගෙවන්නෙත් පවත්වගෙන යන්න වෙන්නේ නේද? නැතුව ඉතින් කුඩු විකුණන්නට යයි නේද? මොනව කළත් මොන සම්බන්ධතාවක් තිබුණත් මාධ්‍යයේ අරමුණත් අපි පැහැදිලි කරගත යුතුයි. ඒක අර මේ සුදු ඇඳගෙන කළු ඇබෙදින් ජාතියේ වැඩක් වෙන්නේ බෑ. සුදු ඇඳගෙන එන්ට ඕනේ සුදුම තමයි. හොඳේ, ඒක තමයි මාධ්‍ය වගකීම. මොනවද ප්‍රධාන අරමුණ? ජනමාධ්‍යයට ඇත්තටම මිනිස්සුන්ගේ දැක්ම, එහෙමත් නැත්නම් විෂන් එක පුළුල් කිරීමේ වගකීම තමයි තියෙන්නේ. එය ව්‍යාපාරික වශයෙන් වේවා, ආගමික වශයෙන් වේවා, ආර්ථික වශයෙන් වේවා, සමාජීය වශයෙන් වේවා, දේශපාලනික වශයෙන් වේවා, සංස්කෘතික වශයෙන් වේවා, මේ කුමන ක්ෂේත්‍රයක මත සිට හෝ මාධ්‍ය කළ යුත්තේ මිනිස්සුන්ගේ දැක්ම පුළුල් කිරීම, විෂන් එක පුළුල් කිරීම නේද? දැන් එකක් හරි පැහැදිලිනේ. ඒ සඳහා තමයි ඔය නාට්‍ය, සංගීත සාකච්ඡා නේද, එකී නොකී මෙකී විවිධ නිෂ්පාදන ටෙලිවිෂනේ සඳහා ඉදිරිපත් වෙන්නේ, ටෙලිවිෂන් එකෙන් පේන්නේ. දැන් ඒකට ප්‍රවෘත්තිත් ඇතුළත්. ලෝකේ පුරාම ඇති තොරතුරු පිපාසය නිවන්නේ ප්‍රවෘත්ති වලින්. හොඳේ, දැන් මේ නිෂ්පාදන සඳහා, ඒ කියන්නේ ටීවී ප්‍රොඩක්ෂන් සඳහා මිලක් තියෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම මිලක් වැයවන්නේ තාමත් ටෙලිවිෂන් වැඩවලට. දැන් මේ මිල නැත්තම් වියදම හොයාගන්නේ කොහෙන්ද නේද? ඒ සඳහා වෙළඳ දැන්වීම කියන තැනට අත තියන්න වෙනවා. දැන් වෙළඳ දැන්වීම සඳහා මෙරට ප්‍රධානතම ව්‍යාපාරික ආයතනවල ඉඳලා අද ටියුෂන් ගුරුවරයාගේ මුදල් දක්වා හොයාගෙන යන්න වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට තත්පර ගණන් වලට තමයි විකාශ කාලේ, ඒ කියන්නේ විකුණන්නේ, තත්පර ගානට විකුණන්නේ ඒ ඒ වැඩසටහන් වල ඒ ඒ
නාලිකාවේ අන්න වචනයක් එළියට එනවා රේටින් අනුව. මොකද්ද රේටින් කියන්නේ? ජනතාව වැඩියෙන්ම බලන, වැඩිම ජනතා මනාපය දිනාගත්, වැඩිම ප්‍රසාදයේ ඇති ආදී වශයෙන් නාලිකා සහ වැඩසටහන් තේරීම. ඕක තමයි ඔය රේටින් කියලා කියන්නේ. දැන් මේ විදිහට හොඳම නාලිකාව, ජනතාව වැඩියෙන් බලන නාලිකාව, ජනතාව වැඩියෙන් බලන වැඩසටහන ආදී වශයෙන් තේරුණහම, තෝරගත්තාම ඇති වාසිය මොකක්ද? ජනතාව මේ තෙල් මල් අරන් ඒ නාලිකා ළඟට වඳින්ට එනවයයි නෑනේ නේද? අර වෙළඳ දැන්වීම්, ආන් ඒකට මුදලක් තියෙනවා. ඒ මුදල වැඩියෙන්ම ගලෝ ගන්න පුළුවන් වෙන්නේ, කොටහ වැඩියෙන් ඇදලා ගන්න පුළුවන් වෙන්නේ අන්න අර රේටින් වලින් උඩ ඉන්නවාය කියන නාලිකාවලට. හරිද? ලංකාවේ අවුරුද්දකට රුපියල් බිලියන 12කට වැඩියෙන්, ඒ කියන්නේ මාසයකට රුපියල් බිලියනයක් විතර මේ වෙළඳ දැන්වීම් මාකට් එකේ මුදල් තියෙනවා. ඒ මුදලින් වැඩිම කොටස එතකොට යන්නේ අන්න අර නාලිකාවලට. කොයි නාලිකාවලටද? අර මේ රේටින් වලින් දිනන ඒවට. එතකොට ඒ නාලිකා තමන්ගේ තප්පර 10 15 20 30 45 ඒවයේ ගානත් ඉහළ දානවා. නාලිකා පොහොසත් වෙනවා. ඒක ඇත්ත. දැන් ඉතින් අන්තිමටම වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට ඒ සමාගම් වැය කරන මුදලුත් ඉතින් කොහොම වුණත් කැරකිලා ජනතාව පිටම තමයි ඉතින් අන්තිමට එන්නේ. හොඳේ, දැන් කවුද මේ රේටින් දෙන්නේ? ඒකට ආයතන ගණනාවක් තියෙනවා අපේ රටේ. මේ ආයතන එකක්වත් ඇත්ත රේටින් දෙන ආයතන නෙවෙයි. ඒකට හොඳම උදාහරණේ කියන්නම්. හොඳේ, එක් රේටින් දෙන ආයතනයක් ඔන්න එක TV ආයතනයක් අංක 1 කියලා කියනවා. ඒගොල්ලන්ගේ සමීක්ෂණ වාර්තා අනුව. ඔන්න ඒ අවුරුද්දෙම තවත් රේටින් දෙන ආයතනයක්, හරිද? ඒ අවුරුද්දෙම හොඳේ තවත් රේටින් දෙන ආයතනයක් ඒගොල්ලන්ගේ සමීක්ෂණ වාර්තා අනුව ඒගොල්ලෝ කියනවා ලංකාවේ අංක 1 අහවල් නාලිකාව කියලා. ඒක මාර වැඩක් නේ. එහෙම වෙන්න පුළුවන්ද කියලා කියන්නකො නේද? එක රේටින් ආයතනයක් එක නාලිකාවකට එක දෙනවා. ඒ අවුරුද්දෙම තව රේටින් ආයතනයක් තව නාලිකාවකට එක දෙනවා. හරිද? එහෙම වෙන්න බෑ නේද? නම් දොන් සිමන් නම් සිමන් නේද? මේ රේටින් මාෆියාව ඉතා දිගු කලක සිට බොහෝ රේටින් ආයතන පවත්වගෙන එනවා. ඒ නිසයි එක රේටින් ආයතනයක විතරක් දැන් මේ නම කියන්නේ නැතුව ටෙලිවේ ලිව්වේ. නැතුව ඒ උන්දලට බය එහෙම නෙමේ. සත්ත පහකටවත් ඒ වගේ හොර රහසේ ජනතාව රවට්ටන, ජනතාව විනාශ කරන ආයතනවලට බය නෑ. හරිද? එක රේටින් ආයතනයක් ගැජට් 400ක් විතර හයි කරලා ඒ ගැජට් 400 සටහන් වෙන බලන නාලිකා ලංකාවේ හොඳම නාලිකාව කියලා කියනවා. මාරයි නේද? පළමු වතාවට රාජ්‍ය මට්ටමින් මේ රටේ රේටින් කාරයින්ගේ මාෆියාව ගැන ඒ උන්දලත් එක්ක සමහර ටීවී රටට ගේම් ගහනවා කියලා කිව්වේ කෝපා කමිටුවේදී. එසේ මෙසේ පුද්ගලෙක් නෙමෙයි මේ කිව්වේ, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට. ඔන්න එහෙනම් සියලු මාෆියා අතර මාධ්‍ය රේටින් මාෆියාවත් ලිව්වා ඒ ගැන අනුෂ පැල්පිට කියපු කතාව අහන්න කියලා ඉල්ලමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. ඒ රේටින් ගන්න ගන්න එමතුම මෙහෙම LMRB ආයතනයේ තියෙනවා බොක්සස් 450ක් දාලා තියෙනවා. ඒක නොදන්නා ආයතන ගෙවල් 450කට. ඊට පස්සේ ඒකෙදී ඒගොල්ලන්ට ඩේටාස් එනවා කවුද මොන TV එකද බලන්නේ කියලා. හැබැයි ඇත්ත කතාව අපේ ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් ඕකෙන් 300ක් විතර සල්ලි දීලා අරන් තියෙනවා. ඒ ගෙදරට සල්ලි ගෙවලා බඩු මල්ල දීලා රුපියල් 30,000ක් විතර දුන්නාන් පස්සේ ඒක තමයි රේටින් එක. ඉතින් ඒක එතනින් එහා පැත්තට යන්නේ නැහැ. මම හිතන්නේ 3ට විතර ඔය වැඩේ ටිකක් කළා 50ක් විතර අරගෙන. එහෙම නැතුව ඔය රේටින් ක්‍රමයේ සම්පූර්ණ වැරදි සහ වංචාසහගතයි. ඔක තමයි ඇත්තම කතාව. ඔබතුමාල කරුණු කියනොට අදරෑම විකාශනය මේකින්ද බලලා කියන්නේ. කොහොමත් රාජ්‍ය මාධ්‍ය වලට වඩා උද්දීලක මාධ්‍ය ආයතනවල රේටින්ග්ස් වැඩි. මොකද ඒගොල්ලන්ට තියෙන නිදහස වැඩි. ඔය දෙකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ගුණාත්මක භාවය පිළිබඳව ප්‍රශ්නයක්.